කවි හිතුවා අද උදේ කෑමට රසෙම රස රොටි එකක් හදා ගන්න ඕන කියලා. මේක ටිකක් ටෝස්ට් එකක් වගේ කියලා කවිට හිතෙනවා. ඒත් කවිට ඕනේ රසයට ඉක්මනටම රොටි එක හදා ගන්න. මොකද කවිට ගොඩක් බඩගින නිසා. මෙන්න මේ පොල් අඩල ගාලා පාම්පිටි කෝප්ප දෙකුත් එකට දාගෙන අලුත්ම විදියකට තමයි කවි මේ රොටි එක හදා ගන්න හදන්නේ. කවි මේක හදා ගන්න ගත්ත දේවල් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එහෙනම් අපි ටග් ගාලා යමු. මේ රසෙම රස රොටි එක හදා ගන්න. දැන් කවි පොල් ටික බ්ලෙන්ඩර් ජාරයකට දානවා. ඊට පස්සේ පාම්පිටි කෝප්ප දෙකක් ඒකටම දාන්න ඕනේ. ගම්බිලිස් කුඩු 3/4 එකකුත් කවි ඒකටම දාගත්තා. දැන් ලුණු කුඩු 3/4 එකක් දානවා. ඊට පස්සේ පාම්පිටි දාපු කප් එකෙන්ම වතුර කෝප්ප දෙකමාරක් කවි මේකට දානවා. දැන් ටිකක් දිග හැන්දක් අරගෙන කවි මේක හොඳට රවුමට කලවම් කරනවා. බ්ලෙන්ඩර් එක කරකෙන්න වතුර මදි වගේ දැනනොත් විතරක් ඔන්න තව වතුර කෝප කාලක් වගේ දාන්න. දැන් කවි මේක විනාඩි 1මාරක් විතර බ්ලෙන්ඩ් කරගන්නවා. මෙන්න මේ විදිහට හැදෙනවනะ. ඒක තමයි හරිපදම. දැන් කවි කවිගේ නන් ස්ටික් පෑන් එක ලිපේ තියා ගන්නවා. රොටි තැටිය උනත් හොඳයි ඔන්න. පෑන් එක රත් වෙනකොට තෙල් ටිකක් දාලා රත් වෙන්න තියන්න. තෙල් ටික රත් වුණාම ටිෂු එකක් අරගෙන වැඩි තෙල් ටික පිහා ගන්න ඕනේ. ඒ ටිෂු කෝරේ විසි කරන්න නම් එපා. අපිට ඒක ආයෙමත් ඕනේ වෙනවා. මෙන්න භාජන වල ගන්න ඕනේ නෑනේ ඉතින්. ඒ නිසා බ්ලෙන්ඩර් ජාරයක තියෙද්දිම මේ හැඳ දාලා තමයි කවි මේ ටික හදාගන්නේ. කවිගේ වැඩ ලේසි විදිහටනේ. දැන් කවි හැඳින් එකක් දාලා මේ වගේ රවුමට කරකවලා රන්වන් පාට වුණාම අනිත් පැත්ත හරව ගන්නවා. දැන් අනිත් පැත්ත හොඳට රන්වන් පාට වුණාම ලිපෙන් බානවා. මතක ඇතුව අනිත් රොටි දානකොට පෑන් එකේ තෙල් ටිෂු එකෙන් පිහදා ගන්න ඕනේ. මේ වගේ රොටි ටික ඉක්මනට හදා ගන්න පුළුවන්. කවියද මේව කන්නේ අම්මා උදේ හදපු රසෙම රස මාළු හොද්දත් එක්ක. ඒත් කවි වෙනදට කන රසෙම රස පොල් චට්නි එක ඉක්මනටම අරගෙන එනවා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක්.